අතීතයේ පටන්ම සෑම ගමක් සමගම ඉතා දියුණු මට්ටමේ උසස් කලා නිර්මාණයන්ගෙන් අනූන වූ විහාරාරාම සංකීර්ණ හඳුනාගත හැකි වෙනවා. හෙළයන්ගේ පිළිම කලාව මනවින් අද්දතන පරපුරටත් ප්‍රතිමූර්ත කරන මාලිකාවිල බුදු පිළිම වහන්සේ පිහිටා තිබෙන මාලිකාවිල පුදබිමත් එවැනි අද්විතීය විහාරාරාම සංකීර්ණයක්. රුහුණේ ප්‍රාදේශීය පාලකයෙක වූ අග්ගබෝධි විසින් මෙම මාලිකාවිල බුදු පිළිම වහන්සේ ඉදිකරන්නට ඇතැයි ඓතිහාසික තොරතුරු මගින් සනාථ කෙරෙයි. මහාචාර්ය සෙනරත් පර්ණවිතාන මහතා තවදුරටත් සඳහන් කොට ඇත්තේ අග්ගබෝධි ප්‍රාදේශීය පාලකයා විසින් කානගාමයේ අරියාකරණම් විහාරයේ ඉදිකරන ලද දැවැන්ත ප්‍රතිමා වහන්සේ මෙම මාලිකාවිල බුදු පිළිම වහන්සේ විය හැකි බවයි. පුරාවිද්‍යාඥයන්ගේ නිරීක්ෂණය අනුව මෙම මාලිකාවිල බුදු පිළිමය තැන්පත් කොට තිබී ඇත්තේ ගන්ධකුටි සම්ප්‍රදායට අයත් පිළිමගයක් තුළ නොව ගෙඩිකේ සම්ප්‍රදායට අයත් පිළිමගයක් තුළ බවයි. පිළිමගය පිළිමය ඉදිකලාට පසුව නිර්මාණය කරන්නට ඇතැයි මහාචාර්ය සෙනරත් පර්ණවිත් අඩි 104ක් විතර වගේ දිග පළලින් යුක්තයි. ඒ කියන්නේ සමස හතරස් ස්වභාවයක් තමයි පිළිමගය ගන්නෙ. පිළිමගය සම්පූර්ණයෙන්ම ගඩොලින් ඉදිකරන ලද නිසා එය ගෙඩිගේ සම්පදායෙන් යුක්ත වෙනවා කියලා සඳහන් කරන්නේ. මොකද දැවයෙන් පාවිච්චි කළ නැත්නම් දැව පාවිච්චි කරලා පිළිමගය සඳහා වහලයක් යොදලා නැහැ. සම්පූර්ණයෙන්ම ගඩොල් බිත්තියම ක්‍රමානුකූලව ඉහළ කොටස් නැමෙන විදිහට ගඩොල් පැන්වීමෙන් සැකසීම තුළ තමයි ඒ පිළිමයට අවශ්‍ය කරන ආවරණය සලසලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පිළිමගෙයි බිත්ති වඩා පළලින් යුක්තයි. දැන් අපිට පේනවා පිළිමගෙයි බිත්තියක් අඩි 12ක් විතර වගේ පළලින් යුක්තයි. ඒ පළල ඇති වෙලා තියෙන්නෙම පිළිමගෙයි ඉහළ කොටස්වල බර දැරීම සඳහා. ප්‍රතිමාව තැන්පත් කරලා තියෙන්නේ විශාල ප්‍රමාණයේ පද්ම පීඨයක් මත. ඒ කියන්නේ පාද තැම්පත් වෙන්නේ විශාල ප්‍රමාණයේ නෙළුම් මලක් මත අනේ වෙන්නේ නැත්නම් දකුණු උරය විවෘත වෙන විදිහට තමයි වම් උරය වැහෙන විදිහට සිවුර පොරවලා තිබෙන්නේ. වම් අතෙන් කටකහස්ත මුද්‍රාව දරන අතරේ දකුණු අතෙන් ආශිංචන මුද්‍රාව දරනු ලබනවා. දැන් අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ නිර්මාණ ලක්ෂණම දරන ප්‍රතිමා වහන්සේ නම. ඒ වගේම සඳහන් කළ යුක්තක් තිබෙනවා මේ පිළිමය නැගෙනහිරට මුහුණ දාලා ගොඩ ආවාස ගෘහ දකින්න පුළුවන්. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට දෛනිකව ජල පහසුව සපයා ගැනීම සඳහා අවශ්‍ය